අයිබෝවන් දුවේ පුතේ පාසල් යන ඔයාලා වෙනුවෙන් මම මේ වීඩියෝ එක හැදුවේ මාර්තු මාසේ අප්‍රේල් මාසේ දැන් මැයි මාසෙත් භාගයක්ම ඉවරයි ඉස්කෝලේ යද්දී දූල පුතාලා නිවාඩුව කවද්ද කියලා ඇඟිලි ගනිමින් හිටියේ හිතේවත් නැති මොහොතක නිවාඩුවක් ලැබුණා හිතට පුදුම සතුටක් දැනුනේ එහෙම නේද හිතේ හැටියට ඇවිදින්න බැරි වුණත් උදේ පාන්දරින් ඇහැරිලා ස්කූල් යන්නේ නැතුව ඉඳපු එක නම් ලොකුම නිදහසක් නෙහෙම නේද ඒත් ඒ නිදහස නම් දැනුනේ ටික දවසයි ගෙදර හැමෝම වගේ හිටියත් හරි පාළුවක් දැනුණා ගෙදර අයගේ තහංචි වලට යටත් වෙන්න වෙලා පොඩ්ඩක්වත් එළියට යන්න විදියක්වත් නැහැ යාළුවෙක් හමු වෙන්න විදියක් නැහැ ටීවී එක ඔන් කරගත්ත කම්මැලිකමට අනේ ඉතින් ඒකත් ටික වෙලාවයි නිතරම ටීවී ගේමයි කියලා බනිනවා ටිකක් නිදා ගන්න ගියා කොයි වෙලෙත් නිදිමයි කියලා බැනුම් අම්මගේ ෆෝන් එක අරගෙන ගේම් ගහනවා ෆේස්බුක් යනවා එහෙම කියලා අම්මගෙන් නිතරම බැනුම් මොනවද පුතේ ඔය කරන්නේ ඉස්කෝලෙත් නැති එකේ පොතක් පතක්වත් බලන්නකෝ කියලා කියනවා එමන්දිවට ක්ලාස් වලින් ස්කෝලෙන් නෝට් පාස් පේපර්ස් නිතරම එවනවා ඒව කරන්නත් ඕන නිතරම කියන්නේ පොත් ගන්න පාඩම් කරන්න හරියට මන්තරයක් වගේ මීට වැඩිය හොඳයි ඉස්කෝලේ යන එක කියලා දැන්නම් හිතල ඉවරයි දැන් මට හරියට නිින්ද යන්නෙත් නෑ තරහ යනවත් වැඩි ගෙදර ඉන්න අය පේන්න බෑ කෑම ගන්නත් අපිරියයි මේ විදියට දුවේ පුතේ ඔබේ සාමාන්‍ය එදිනදා ගත කරපු ජීවිතය දැන් පුදුමාකාර විදියට වෙනස් වෙලා සමහර වෙලාවට එපා වෙලත් ඇති මොකද දුවේ පුතේ දැන් මේකට කරන්නේ අපි මුලින්ම මේ වෙලා තියෙන මොකද්ද කියලා තේරුම් ගමු ඔයාලගේ සාමාන්‍ය විදියට කාලයක් තිස්සේ ගෙවුණු ජීවිතය වෙනස් වෙච්ච නිසා දැන් ඔයාලට හරි වෙහෙසක් දැනෙනවා මේ ක්‍රමයට අනුගත වෙන්න අපහසුයක් දැනෙනවා ඔබේ මනසට මේක ටිකක් අමාරු වැඩක් මොළය හරියට වෙහෙසනවා මේක දරා ගන්න ඔබට හරි වෙහෙසයි ඒක නිසා අපිට දැන් ඇති වෙලා තියෙන නරක තත්වය නරක හැසිරීම නරක හැඟීම් පාලනය කරලා සුවපත් මනසක් යළි නිර්මාණය කරගන්නත් හිතේ සතුටෙන් කාලය ගත කරන්නේ කොහොමද කියලාත් ඊළඟ වීඩියෝ එකේදී කියලා දෙන්නම්. අනිවාර්යයෙන්ම ඔබ ඊළඟ වීඩියෝ එක නරඹලා මේකට දේවල් ටිකක් එකතු කරගමු. බොහොම ස්තුතියි.